සුබෝදෑසන මේ ගැටලුව අහනවා. එතකොට මේ විදිහට ඇත්තටම ඉන්ටිවිෂන් එක කතා කරනවා කියලා දැනගන්නේ කොහොමද කියන එකෙන් සහජ ඥානය පිළිබඳව ආන්නේ. සමහරවිට හිතේ ഘോഷාකාරී බව නිසා එතකොට හොයන්න බැරි වෙන ස්වභාවය. එතකොට ඔය දෙක වෙන වෙනම හිතේ එතකොට හඬ සහ ਵਿਚාරය සහ සහජ ඥානය වින් කරන ස්වභාවය කොහොමද කියන එක. සහජ ඥානය එතකොට සහජ ඥානයට සීමාවන් නැති වෙනවා. නමුත් හිතේ ਵਿਚාරයට සීමාවන් බොහෝමයක්. හුලඟක් වැදුනත් ඇති. ඒකටත් කතාවක් ගොතනවා හිතේ තියෙන ਵਿਚාරය විසින්. ඒක යාන්ත්‍රණය විදිහට තමයි තියෙන්නේ. දත්ත මත පදනමින් හැදෙන යාන්ත්‍රණයක් බවට පත් වෙනවා. එතකොට ඒක දැන් අපි අහලා තියෙන ඔය කතා හිතේ මායාව හෝ හිත වද දෙනවා, හිත පීඩනේ හිතෙන් පීඩනේ මතු කරනවා, හිත නිසා මිනිස්සු පීඩනෙට ලක් වෙනවා, හිත සුවපත් කරගත්තා නම් හොඳයි, එහෙමද හිත පිරිසුදු කරගත්තා නම් හොඳයි, ඔය විදිහට අපි එතකොට අපි ඉන්න සම්ප්‍රදාය තුළ එතකොට අපි අහනවානේ. එතකොට ඒ හිතේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා එතකොට අපිට පේනවා නේද? එතකොට මේ වැරද්දක් ලෙස ගන්නවට වැඩිය හිතේ යාන්ත්‍රණය තමයි ඕක. මරි ඒ කියන්නේ ඕකට අපි යම් කිසි ආකාරයක ෆැකල්ටි එකක් කියලා කියනවා. ඒකේ ක්‍රියාකාරීත්වය ඔය විදිහට තියෙන්නේ. දත්ත මත පදනමින් අපිට ඇති කරලා දෙනවා යම් ආකාරයක සිතියමක්. එහෙම නැත්නම් යම් ආකාරයක යම් දැනුමක් අපිට ගොඩනගලා දෙනවා අනුමාන ලෙස. ඕකෙන් අනුමාන ලෙස දැනුමක් තමයි අපිට ඇත්තම දෙන්නේ. යථාර්ථය පිළිබඳව අනුමාන දැනුමක් අපිට හම්බ වෙනවා අපේ ඔන්නේ හඬේ ක්‍රියාකාරී හිතේ ක්‍රියාකාරීත්වය තුලින්. හරි. ඒකට ඒ නිසා තමයි අපිට දැනෙන්නේ. ඒකට ඒක ඇත්ත ලෙස නේද? හිතේ ක්‍රියාකාරීත්වයට අනුවනේ අපි තීරණය ගන්න. හිතර ඔබ කසාද බැදලා තියෙනෙත් ඒ තීරණයට අනුව. ඔබගේ ජීවන උපාය ඔබ තෝරාගෙන තියෙනෙත් ඒකට අනුව. ඒ වගේ ජීවිතයේ සුවිශේෂී වැදගත්ම තීරණ අරගෙන තියෙනෙත් ඒකට ඒක නානු. ඒක ඇත්ත කියලා පදනමින්නේ. ඒතකොට ලෝකේ හැමදේම කරෙන්නේ මොකක් පදනමින්ද? අපේ හිතේ ක්‍රියාකාරීත්වය ඇත්ත කියලා අරගෙන ඒ පදනමින්නේ. ඒතකොට ඒක සත්‍යතාවය කියන එක අපිට දෙනවා අනුමාන සත්‍යතාවය. යථාර්ථය කියන්නේ මේකයි කියන එකට අදාළව සත්‍යතාවයක් දෙනවා. ඒතකොට ඒකේ භාවිතය බවට පත් වෙන්නේ මම මේ කලින් සඳහන් කළේදී අපි කියන්නේ අපි මේ යථාර්ථය තුළ ජීවත් වෙනකොට ඊට ඒහි මොකක් හරි දැන් අපි ඇවිදගෙන යනකොට ගලක කකුල හැප්පෙන්න තියෙනවා නම් එහෙම ඒකෙන් ඉවත් වෙන්න මොකක් හරි අවදානම් දෙයක් තියෙනවා නම් එහෙම ඒයින් අපිට ඉවත් වීම උදෙසා තමයි. ඒතර ඔය වගේ අපිට හිතේ ක්‍රියාවලිය හදලා දීලා තියෙන්නේ. ඒ වගේම මොන හරි මෙහි සිදුවෙන දේවල් පිළිබඳව අපිට යම් දැනුමක් ලබා දීමට තමයි එතකොට ඒ යාන්ත්‍රණය හිතේ යාන්ත්‍රණය එතකොට අපිට ලැබිලා තියෙන්නේ. නමුත් ඒක ඇත්ත කියලා අරගෙන කියන්නේ ඒ තමයි තියෙන පරම යථාර්ථය ලෙස අරගෙන තමයි එතකොට අපි මේ ජීවත් වෙන නූතන ලෝකය කියන එක අපි ගොඩනගාගෙන තියෙන්නේ. නමුත් එහින් පෙන්වන්නේ එතකොට අර පැවැත්ම උදෙසා දුන්න මැප් එක තමයි ඔය තියෙන්නේ. කියන්නේ සිතියම තමයි ওই විදිහට අපේ හිතේ යාන්ත්‍රණය. නමුත් අපි ඒක තමයි තියෙන ඉහළම දේ කියලා හිතාගෙන ඇත්තම ඇත්ත මේක තමයි කියලා හිතාගෙන අපි ලෝකයක් ගොඩනගාගෙන ඉන්නවා ඒක තුළ. නමුත් ඒ හිතේ යාන්ත්‍රණය එතකොට ඔය විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දත්ත පදරමින් එතකොට ඒකේ හදලා දෙනවා අපිට අනුමාන සත්‍යතාවයක්. සහජ ඥානය එතකොට ඊට වැඩි හාත්පසින් වෙනස් වෙනවා. ඒකට ඔය සීමා නැති වෙනවා. ඒක ඇවිල්ලා යනවා. අපි එතකොට අපේ හිතේ ක්‍රියාකාරීත්වය තුලින් ඒක හැමතිස්සෙම මකනවා. මොකද හිත හැමතිස්සෙම තර්කයකට ලොජික් එකකට අනුව හිතන්නේ. එමත්නම් යම් කිසි ආකාරයක ඉගෙනගත්ත විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තමයි එතකොට හිතන්නේ. ඒ නිසා අර කිසිම තර්කයකට ගැළපෙන්නේ නැති ලොජික් එකකට ගැළපෙන්නේ නැති අදහසක් හිතට එනකොට මේක වෙන්න බෑ කියන එක අනිවාර්යෙන්ම එනවා. ඒක තුළ තමයි සහඥානෙ කැපිලා යන්නේ. අහුවෙන්නේ නැති වෙන්නේ. නමුත් සහඥානයන්නේ අන්න ඒ විදිහට. ඒකට තර්කයක් නැති වෙනවා. සමාවයට ඒ කරන්න තියෙන දේවල්, ඒ කියන්නේ අපේ සමාජීය සීමාවන් අනුව, එහෙම නැත්නම් අපේ ජීවිතයේ සීමාවන් අනුව
කර නොහැකි දෙයක් වෙන්න පුළුවන් සංඥානය තුළින් දෙන්නේ. එතකොට නොහැකි හැකි භාවය අපි ගොඩනගාගත් දෙයක් නේද? නමුත් සත්‍යතාවය අරකින් පෙන්눔 කරනවා. එතකොට අන්න ඒ වගේ දෙයක්. ඒක වෙනස් ආකාරයක හැඟීමක්, එහෙම නැත්නම් වෙනස් ආකාරයක දැනීමක් වඩපත් වෙන සංඥානය කියන එක ඔය ਵਿਚාරයට වැඩි. එතකොට ඒක අල්ලගන්න මූලික දෙයක් තමයි. එතකොට ඔය අපි කතා කරන සම්මතය තුළ තියෙන අපේ හිතින් හිත යාන්ත්‍රය තුළින් ගොඩනගලා දෙන ලොජික් එක අහුවෙන්නේ නැති එකක් වෙනවා. ලොජික් එක කියන එකට ගලප ගන්න බැරි. ඒක ඒ පදනමින් එන්න එකක් නොවනවා හැමතිස්සෙම.